ආයුබෝවන් අද අපි ඔයාලව අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි හදන්න යන්නේ පාන් වලින් රසම රස පීසා එකක්. දැන් අපි බලමු මේ පාන් පීසා එක හදාගන්න අපිට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද කියලා. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා පාන් පෙති 5ක්, බිත්තර 2ක්, ෆ්‍රයි කරගත් චිකන් කැබලි, චීස්, ලුණු තේ හැන්දක්, තක්කාලි සෝස්, රවුමට කපාගත් මාළු මිරිස් සහ ලූණු, ෆ්‍රෙෂ් මිල්ක් අඩු කෝප්ප 1ක්, ගම්මිරිස් තේ හැඳි භාගයක්, කැලිමිරිස් තේ හැඳි භාගයක්. දැන් අපි බලමු අපි කොහොමද මේ පාන් පීසා එක හදාගන්නේ කියලා. මුලින්ම අපි පාන් ටික මේ විදිහට පොඩියට කොටුවට කපා ගන්නවා. මෙතන අපි අරන් තියෙන්නේ පෙතිපාන් 5ක්. ඔයාලට ඕන නම් තැටිපාන් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම අපි පාන් එක දාන මිශ්‍රණය හදාගන්න ඕනේ. ඒකට බිත්තර 2, ලුණු, ගම්මිරිස්, කැලිමිරිස් සහ ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. දැන් අපි මේ මිශ්‍රණයට කලින් කොටුවට කපාගත්ත පාන් ටික එකතු කරගන්නවා. දැන් අපි පාන් ටිකත් එක්ක මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. දැන් අපි අපේ පාන් මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් අපි පීස එක හදාගමු. දැන් අපි මේ වගේ pan එකක් ලිපේ තියලා ඒකට බටර් ටිකක් දාගන්නවා. ඔයාලට ඕන නම් තෙල් ටිකක් උනත් ගාගන්න පුළුවන්. ඊට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණය මේ විදිහට pan එකට දාගන්නවා. දැන් මේ විදිහට තලාගෙන රවුමට හදාගන්න ඕනේ. පීසා එක හදාගන්නකොට ඔයාලා ගින්දර අඩු කරලා හදාගන්න නැත්නම් කරවෙන්න පුළුවන්.
දැන් අපි මේක වහලා විනාඩියක් විතර තියාගන්න ඕනේ. දැන් විනාඩියකට පස්සේ අපි ඒක මේ විදිහට පිඟානක් තියලා අනිත් පැත්ත හරව ගන්න ඕනේ. දැන් ආයෙත් මේ විදිහට pan එකට දාගන්න ඕනේ. දැන් අපි අනිත් පැත්ත දාගත්ත පීසා එකට කැලිමිරිස් මිශ්‍ර කරපු තක්කාලි සෝස් මේ විදිහට දාගන්නවා. දැන් අපි කපාගත්ත මාළු මිරිස් ටිකත් මේක උඩට මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ ලුණු පෙති ටිකක් තියාගන්න ඕනේ. දැන් ෆ්‍රයි කරගත්ත චිකන් කැබලි ටිකත් මේ විදිහට උඩින් දාගන්නවා. ඔයාලට ඕන නම් සොසේජස් වගේ දෙයක් වුණත් මේ විදිහට උඩින් දාගන්න පුළුවන්. දැන් අපි චීස් පෙති ටිකත් මේ විදිහට උඩින් තියාගන්න ඕනේ. දැන් අපි ආයෙත් පීසා එක වහලා විනාඩි දෙකක් විතර තියාගන්න ඕනේ. ඒක සැරේ සැරේ ඇර ඇර බලන්න එපා. එතකොට හරියන්නේ නැති වෙයි. දැන් අපිට හදාගත්ත පීසා එක මේ විදිහට ප්ලේට් එකකට දාගන්න පුළුවන්. ඉතින් මේ තියන්නේ අපි අවන් පාවිච්චි කරන්නේ නැතුව පිටි අනන්නේ නැතුව ලේසියෙන්ම ලිපේ හදාගත්ත පීසා එක. ඔයාලටත් ගෙදර ඉන්න වෙලාවක මේ වගේ කෑමක් හදලා රස බලන්න පුළුවන්. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එතන යහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා අපි video එකක් දාපු ගමන් notifications ලබා ගන්නත් ඔයාලට පුළුවන්. ඉතින් තවත් දවසක අලුත් recipe එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.